Good evening. All. ඉදුවට පටන් ගන්න පුළුවන් දැන්. සෑ මගේ ස්ක්‍රීන් එක පේනවද? ෂෙයා වෙමින් පවතිනවා. ෂෙයාරින් කියලා වැටලා තියෙනවා. ඒ පත්තරයක් බලමු. අහ් දැන් ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙනවා. හරි සෙෂන් එකක් තියෙනවා. ආයුබෝවන් මම අද කරන්න යන පාඩම සිචිතකින අපේ අච්ච පොතේ තියෙන හතරවෙනි පාඩම ජලයේ කාර්යය. ඒකේ මම තෝරගත්තු කොටස ජලය ද්‍රාවකයක් ලෙස. සර් මගේ ස්ක්‍රීන් එක පේනවද? දැන් අපිට පේනවා සයන්සිස් දැන් හරි ජල ද්‍රාවකයක් ලෙස දැන් පේනවා. හරි. ජල ද්‍රාවකයක් ලෙස කියන කොටස තමයි මම අද තෝරගත්තේ. ඔයාලට අපි හැමෝටම එන ප්‍රශ්නයක් තමයි සාගර ජලය ලුණු රස වුණේ ඇයි කියන ප්‍රශ්නේ. ඒකට හේතුව තමයි ජලයේ විවිධ ලවණ වර්ග දියවීම. සියලුම ජීවීන්ට ශ්වසනය කරන්න ඔක්සිජන් අවශ්‍ය වෙනවා. ඒ වුණාට මාළුවන් කොහොමද ඒ අවශ්‍යතාවය සපයාගන්නේ? එයාලා ඒ අවශ්‍යතාවය සපයාගන්නේ ජලයේ දියවලා තියෙන ඔක්සිජන් මගින්. මේ සංසිද්ධි හා සම්බන්ධ ජලයේ සතු සුවිශේෂී ගුණාංගයක් තියෙනවා. අපි මේ ගුණාංගය ජලයේ ද්‍රාවක ගුණය විදිහට හඳුන්වනවා. බොහෝ ද්‍රව ජලයේ දියවෙනවානේ. ඒක නිසා ජලය ගොඩාක් හොඳ ද්‍රාවකයක්. අපි දැන් බලමු එදිනෙදා ජීවිතයේදී ජලයේ ද්‍රාවක ගුණය ප්‍රයෝජනයට ගන්න අවස්ථා කීපයක්. ඖෂධ වර්ග ජලයේ දිය කරගන්න අපිට ජලය අවශ්‍ය වෙනවා. අලංකරණ කටයුතු සඳහා වර්ණ ගැන්වුණු ජලය යොදා ගන්නත් අපිට ජලය අවශ්‍ය වෙනවා. බොහෝ විට අපේ මගේ ගෙදර සහ ඔයාලගේ ගෙදර ගෙවල්වල මේ වගේ ලස්සනට ජලය වර්ණ ගන්වලා තියෙනවා ඇති. ඊට පස්සේ සිරුරේ හා රෙදිපීඩිවල තැවරුණු දැස් සෝදා හරින්න අපිට ජලය අවශ්‍ය වෙනවා. ලුණු ලේ වායකදී සූර්ය තාපයෙන් මුහුදු ජලය වාෂ්ප කිරීමෙන් ලුණු හෙවත් සෝඩියම් ක්ලෝරයිඩ් වෙන් කර ගැනීම සිදු කරනවා. මගේ පාඩම ඇහුව හැම දෙනාටම බොහොම ස්තුතියි. හොඳයි. අපි ඒ ප්‍රසන්ටේෂන් එක ගැන කිව්වොත් ඒකේ ගොඩක් ලස්සනට රූප වෙලගස්සලා තිබුණා. ඒ වගේ ඊටත් වඩා දුව ඉදිරිපත් කරපු විදිය හොඳට ශබ්දේ හොඳ ශබ්ද පාලකකින් යුක්තව අනිත් අයට විරාම තියලා එක දිගට නැතුව හොඳින් ඒක ඉදිරිපත් කරා කියලා දුන්නු. ඔයාලගේ වල්වල තියෙන ඒවා ගැන
අපේ ගෙවල් වල තියෙන ඒවා ගැන ඒවා මතක් කරමින් ඉදිරිපත් කළා. ඉතින් අපි ඒක හොඳ ලක්ෂණයක් විදිහට දකිනවා. ඉතින් ඒ ඉදිරිපත් කරපු එක ප්‍රයෝගික කරගෙන අනෙක් දරුවෝ ලෑස්ති වෙන්න සහ තව වැඩි දියුණු කරගෙන තව එකතු කරගන්න පුළුවන් දේවල් තියෙනවද කියලා බලන්න. එතකොට අනිත් දරුවන්ටත් ඒකෙන් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ නැති ජලයේ ද්‍රාවක ගුණය පිළිබඳව. ජලයේ ද්‍රාවක ගුණය නේ. එතකොට මේ ද්‍රාවක ගුණය යොදා ගන්න අවස්ථා මොනවද, උදාහරණ මොනවද කියන එක නැවත මතක් කරලා දුන්නා. ඉතින් අපි ඉදිරිපත් කිරීම අගය කරනවා. හොඳයි. වෙරි ගුඩ්. අපි එහෙමනම් හොඳයි. අපි එහෙමනම් ඊළඟට චිතුලි දුවගේ අවස්ථාව ගමු. ඒ අතර දෙදුවල දෙන්න තමයි දැනුවත් කරලා තිබ්බේ ප්‍රසන්ටේෂන් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා කියලා. චිතුලි දුවගේ අවස්ථාව ගන්න තව සූදානම් වෙලා ඉන්නවා නම් දරු ඉදිරිපත් චැට් එකට මැසේජ් එකක් දාන්න. අපි දැන් බලමු චිතුලි දුවගේ ඉදිරිපත් කිරීම. ශෙයා කරන්න බෑ. ශෙයා කරන්න. හරි, අද මම කතා කරන්න යන්නේ සතු විදත්තේ පාඩම ගැන. සත්ව ලෝකයේ සතුන් විශාල සංඛ්‍යාවකින් සමන්විත වේ. සත්ව ලෝකයේ ජීවත් වන සියලුම සත්වයන් අපට කාණ්ඩ පහකට බෙදන්න පුළුවන්. ඒ තමයි මත්ස්‍යයින්, උභයජීවීන්, උරංගයින්, පක්ෂීන් හා ශීරපායින්. මිනිසා යන්නේද සත්ව වර්ගයකි. ලිඹුවා, තනකොළ පෙත්තා, ගවයා, මිනිසා, තාරාවා, වලහා, පූසා. මේ ඉන්නේ අපේ ලෝකේ ජීවත් වෙන සතුන් කිහිප දෙනෙක්. දැන් අපි බලමු මත්ස්‍යයන් යන කවුද කියලා. මත්ස්‍යයන් යනු ජලයේ ජීවත් වෙන සතුන් වේ. ඉන්නේ ලේපිත්තයා, පල්කොස්සා, බන්දුල පෙටියා, හල්මල් දන්ඩියා, සාරිගප්පි, ගෝල්ෆිෂ්. මේ ඉන්නේ අපේ ලෝකේ ජීවත් වන මත්ස්‍යයන් කීප දෙනෙක්. උභයජීවීන්. උභයජීවීන් යනු ජලයේ ගොඩබිමේත් වාසය කරන සතුන් වේ. උභයජීවීන් වෙන්නේ ගෙම්බා, සලමන්දරා, අනුගෙම්බා. මේන අපේ ලෝකේ ජීවත් වන උබේ ජීවීන් කිහිපද. උරංගයින් යනු. උරංගයින් යනු පාද සහිත හා පාද රහිත සතුන් වේ. පාද රහිත සතුන් සඳහා කොරපුතු පිහිටා ඇත. මම මේ මුලින්ම පෙන්වලා තියෙන්නේ කැස්බෑවා, හතුස්සා, කිඹුලා. පස්සේ පෙන්වන්න තියෙන්නේ මල්සරා, පිඹුරා. මේ අපේ ලෝකයේ ජීවත් වන උරංගයින් කිහිප දෙනෙක්. පක්ෂීන් යනු. පක්ෂීන් යනු පියාපත් ඇති පාද දෙකක් පමණක් ඇති සතුන් වේ. සමහර පක්ෂීන් සඳහා පියාපත් තිබුණත් පියාසර කිරීමේ හැකියාවක් නැත. පරවියා, පිලිහුඩුවා, සැලලිහිණියා, දේවා. දැන් මම පෙන්වන්නේ පැස්පරා. එයාට පියාපත් තිබුණත් එයාට පියාසර කිරීමේ හැකියාවක් නැහැ. සීරපායින් යනු. සීරපායින් යනු කිරිබී වැඩෙන සතුන් වේ. සීරපායින්ට පල්ලා, පූසා, ලේනා, වවුලා, ඩොල්ෆින්, මුවා, මිලලන්ව අයත් වෙනවා.
සත්ත්වලෝකයේ ජීවත් වෙන සියලු සතුන් අපිට ප්‍රධාන කාරණ දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි පෘෂ්ඨවංශී සහ අපෘෂ්ඨවංශී. පෘෂ්ඨවංශී. පෘෂ්ඨවංශී කියන්නේ කොඳුරට පෙළ සහිත සතුනේ. නිසා පෘෂ්ඨවංශීන්ට අයිති වෙනවා. දැන් මම පෙන්නලා තියෙන්නේ පෘෂ්ඨවංශීන්ට අයත් වෙන සතුන් කිහිප දෙනෙක්. පෘෂ්ඨවංශීන්ගේ ඇටසැකිලි. දැන් ඔයගලන්ට පේනවා ඇති මම සතුන් කිහිප දෙනෙක්ගේ හා මිනිසාගේ ඇටසැකිලි පෙන්වලා තියෙනවා. ඒ හැම කෙනෙක්ටම කොණ්ඩුවට පෙළක් තියෙනවා. දැන් යන්නේ අපෘෂ්ඨවංශීන් ගැන කවුද කියලා. අපෘෂ්ඨවංශීන් යන කොණ්ඩුවට පෙළක් නොමැති සතුන් වේ. සමනලයා, මකුළුවා, කුම්භියා මේගොල්ලන්ට කොඳුරට පෙළක් නැහැ. ස්තුතියි. හොඳයි. ලොකු ඉදිරිපත් කිරීමක් කළා. ඒකේ පෘෂ්ඨවංශීන් අපෘෂ්ඨවංශීන් ගැන කතා කළා. අපි ගිය සතියේ කතා කරපු දේවල් ඒ නිසා දරු හැමෝටම මතක් වෙන්නේ නැති උදාහරණ පෘෂ්ඨවංශී කාණ්ඩ පිළිබඳ අවබෝධයක් ලැබෙන්නේ නැති ඒවා ටික මතක් කරගන්න. හරිද? ඉතින් ලොකු විස්තරයක් අපිට ඉදිරිපත් කළා. හොඳයි. එතකොට ප්‍රසන්ටේෂන් එක සූදානම් කරගෙන තිබුණා. ඒකත් හොඳයි. ඉදිරිපත් වීමත් හොඳයි. එතකොට අපි ඒකෙන් දුව ඉගෙන ගන්න නැති ඒ ටික මතක් කරගන්න ඇති නේද? ඒකේ ඔව් සර්. ඒ ටික මේ ප්‍රසන්ටේෂන් එක හදනකොට සහ ඉදිරිපත් කරනකොට ඒකට සූදානම් වෙනකොට ගොඩක් කරුණු දුවල පුතාලට ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාව දීලා තියෙන්නේ. මොකද අපිට සිලබස් එක ඉවර කරගන්න පුළුවන් අවසාන පාඩම යන්නේ. ඒ නිසා වෙලාව තියෙන හින්දා දැන් අපිට ඉදිරි පාඩම් වල කාල සීමා ගැටලුවක් ආවොත් සිලබස් එක ඉවර කරගන්න බැරි ගැටලුවක් ආවොත් එතකොට ওই අවස්ථාව අපිට දී ගන්න බැරි වෙනවා. ඒ නිසා පුළුවන් අවස්ථා හැම දරුවෙක්ම ඉදිරිපත් වෙලා ඒක සූදානම් වෙන්න කියලා කියනවා. මම හිතන්නේ ඊළඟ සතියත් පාසල් නිවාඩු කියලා ප්‍රවෘත්තියක් දැන් ගියා නේද? ඊළඟ සතිය දවස් 3ක් දාලා තිබ්බට ඒ දවස් 3ක් නිවාඩු කියලා දැන් ප්‍රවෘත්තියක් ගියා මං හිතන්නේ. එතකොට ඔයාලගේ විභාග පැවැත්වෙන දින එහෙම ස්ථිරව කියන්න බෑ. මොකද මේ තියෙන தත්ත්ව හෙට තියෙන දේ මොකද්ද කියලා අපිට හිතා ගන්න බෑ. ඒ නිසා විභාග තියේ කිසි විටකත් සූදානම් වෙන්නේ නැතුව ඉන්න එපා. කිසි විටකත් සූදානම් නොවී ඉන්න එපා. විභාගය සඳහා සූදානම් වෙලා ඉන්න විභාගයේ තියෙනවා කියන හැඟීමෙන්. හරිද? පාඩම් කරපු දේවල් එතකොට අමතක වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඔයාලා ටයිම් ටේබල් එකක් දැම්මොත් විතරයි පාඩම් කරන්නේ. ටයිම් ටේබල් එකක් දානකන් ඉන්න එපා පාඩම් කරන්න. අධිගෙන ගත දේවල් ඊළඟ සතිය තුල අමතක නොවෙන්න පාඩම් කරගන්න. හැම විෂයක්ම වැඩ ගොඩක් තියෙනවා. නිසා අනවශ්‍ය දේවල් කරන්නේ නැතුව අනවශ්‍ය දේවල් වලට වැඩි කාලයක් නාස්ති කරන්නේ නැතුව අනවශ්‍ය දේවල් වලට වැඩි කාලයක් නාස්ති කරන්නේ නැතුව ඇහෙනව නේද පැහැදිලිව කියන එක? හොඳට ඇහෙනව සර්. ලාවට වගේ ඇහෙන්නේ. බලන්න කොහොමද කියලා හැමෝටම පැහැදිලිව ඇහෙන්නේ නැත්තම් කියන්න. තාමත් එහෙමද අනෙක් දරුවෝ? ඒ නිසා ඔයාලා වැඩ කරන දේවල් ටික කල් දාන්න නැතුව පවා වෙන්න නැතුව කරන්න විභාගයේ තියෙනවා කියන සූදානමින්. විභාගයක් නැහැයි කියලා ඔයාලා හිතියොත් එහෙම විභාගයක් ලඟ වෙනකම් පාඩම් කරන්නේ. ඒ නිසා මේ උත්සාහ කරන්න ඒ ටික මහන්සිලා වැඩ කරගන්න. ඒකට අපි දැන් අද පාඩමට යමු. අපේ පාඩමේ අපිට ඉතුරු වෙලා තියෙනවා තව පොඩි කොටසක්. මම ඒක ගැන කියන්න කලින් මේක මේ අපිට ඉදිරිපත් කරපු ප්‍රසන්ටේෂන් එකක් මෙතන තියෙන.
අපි පෘෂ්ඨවංශීන් ගැන කතා කළානේ. එයාලා ගැන විස්තර කතා කළා. දැන් මෙතන තියෙනවා මම මේ වෙන ප්‍රසන්ටේෂන් එකක් අපේ ප්‍රසන්ටේෂන් එකක් නෙමෙයි. ඒක මම මේ චුට්ටක් ඉදිරිපත් කරන්න යන්නේ. මෙතන ඔයාලට බලන්න එකපාර හොයාගන්න බෑ. නමුත් ඔයාලට දැන් මේකෙන් මේ මෙතන රවුම් කරන්න පුළුවන්. මෙතන ජීවියෙක් ඉන්නවා. ලොකු අමාරුවක් නෑ මෙයාව හොයාගන්න. හොයාගත්තා. මෙයාව රවුම් කරන්න හොයාගත්තා නම් රවුමක් අඳින්න එතන. හරි. එතන ඊතලයක් තියෙනවා. එතකොට එයාව පරිසරයෙන් වෙන් කරලා හඳුනා ගන්න අමාරුයි නේද? පරිසරයෙන් එකපාරට බලපුවාම පේන්නේ නැහැ. වෙන් කරලා හඳුනා ගන්න අමාරුයි. හරි. ඒ වගේ අවස්ථා කීපයක් තියෙන අපි එතෙන්ට කතා කරලා බලමු. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඔයාලා අලුත් පරිසරයකට යනවා. අලුත් ගෙදරකට යනවා කියලා හිතන්නකෝ. අලුත් ගෙදරකට ගිහාම අලුත් පැත්තක අලුත් ගෙදරට ගිහාම හෝ එහෙම නැත්නම් එකපාරටම ඔයාලා අලුත් ඉස්කෝලේකට යනවා. එකපාරටම අලුත් ඉස්කෝලේකට ගිහාම ඔයාලේ ඉස්කෝලේට හුරුයිද? ඒ ඉස්කෝලේට අලුතෙන්ම ගිහාම හුරුවක් නැහැ. දැන් ඔය ඉන්නේ ඉස්කෝලේ. අපිට මේ රටේ ප්‍රශ්නේ හිඳ ඔයාලව අලුත් ඉස්කෝලේකට දානවා. ගෙවල් ළඟ තියෙන අලුත් ඉස්කෝලේකට දානවා. ඒත් ඉස්කෝලේට ගිහාම ඔයාලට හුරු ගතියක් දැනෙනවද? ඒ ගියේ නැති ඉස්කෝලේ. දැනෙන්නේ නැහැ නේ. මේ හුරු ගතියක් දැනෙන්නේ නැහැ. නුහුරුයි. හරිද? අපිට එකපාරටම ඒ අලුත් පරිසරයට හැඩගැහෙන්න බෑ. අපිට ටික දවසක් යනවා මේ අලුත් පරිසරයට හැඩගැහෙන්න. ඒ හැඩගැහෙනකන් තියෙන කාල සීමාව තුළ අපි පරිස්සමට ඒ නිකන් නුහුරු ගතියකින් ඉන්නේ. නමුත් ටික කාලයක් ගියාම ඔයාලා එතන ඒ පරිසරයේ මේ ඒ පරිසරයේ හොඳට හුරු වෙලා හොඳට සෙල්ලම් කරනවා, දඟලනවා, කෑ ගහනවා එහෙම තියෙනවා. එතකොට මේ පරිසරයකට අපි හැඩගැහෙනවා. ඒ හැඩගැසීමට කියනවා අනුවර්තනයක් කියලා. අපි අලුතෙන් පරිසරයකට ගියාම මේ පරිසරයට හැඩගැහෙන්න ඕන. එකපාරටම හැඩගැහෙන්න බෑ. අපි දන්නේ නැති පරිසරයක් නම් එකපාරටම හැඩගැහෙන්න බෑ. ඒ හැඩගැහෙන එකට අපි කියනවා අනුවර්තනයක් වෙනවයි කියලා. අලුත් පරිසරයකට හැඩගැහෙන එකට කියනවා මොකක් කියලාද? අනුවර්තනය වෙනවා කියලා. ඊට පස්සේ දැන් මේ කතා කරන්නේ වෙන මාතෘකාවක්. මෙතන තියෙන්නේ මෙයාගේ ශරීර වර්ණ. මේ ජීවීන්ගේ ශරීර වර්ණය එයාලා ඉන්න පරිසරයත් එක්ක ගැළපීලා ගියාම ඒ පරිසරයෙන් වෙන් කරලා හඳුනා ගන්න අපිට බෑ. හරිද? මේක අපිට පරිසරයෙන් වෙන් කරලා හඳුනා ගන්න බැරි තත්වයක් එනවා. පරිසරයෙන් වෙන් කරලා හඳුනා ගන්න බැරි නිසා අපි ඒකට නමක් කියනවා වේශාන්තරණය කියලා. ඒ වේශාන්තරණය කියන එක ගැන මම ඔයාලට ස්ක්‍රීන් මේ අනිත් පෙළපොතට ගිහිල්ලා පැහැදිලි කරන්නම්. දැන් අපි බලන්නේ මෙතන අපි කතා කරනවා ජීවීන් කිහිප දෙනෙක්. එයාලව එයාලා ඉන්න පරිසරයෙන් වෙන් කරලා හඳුනා ගන්න බැරි අපහසුයක් තියෙනවා. එයාලගේ ශරීර වර්ණය නිසා එයාලව එයාලා ඉන්න පරිසරයෙන් වෙන් කරලා හඳුනා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. අන්න ඒකට අපි කියනවා වේශාන්තරණය කියලා. දැන් මෙතන තියෙන්නේ ඒ වගේ අවස්ථාවක්. හරිද? අපි බලමු මෙතනත් ජීවීන් ඉන්නවා. ඔයාලට පුළුවන් නම් මේ රූප සටහන් පළවෙනි එක ඉස්සල්ලාම හොයවා ගන්න ලේසි වෙයි මං හිතන්නේ. ඔයාලා බලන්න පළවෙනි රූපේ ඉන්නවා ජීවියෙක්. යාව රවුම් කරන්න. ඔයාලට පේනවා පැහැදිලිව පරිසරයේ ඉන්න රූපයත් එක්ක යාලා වෙන් කරලා පළවෙනි රූපයට විතරක් අවධානය දෙන්න. පළවෙනි රූපේ කියලා ඉන්න මම ඒක නැවැත්තුව ඉස්සල්ලා. දැන් හරි. පළවෙනි රූපය ගැන විතරයි ලකුණු කරන්නේ. පළවෙනි රූපය විතරයි නිවැරදිව හඳුනා ගන්නවා. හරි. ඔව්. කියන්න. මම නැවැත්තුව. කියන්න. දැන් මෙතන ඉන්නවා ජීවියෙක්. පේනවා. දැන් මෙතන ඔයාලා රවුම් කරපු දැනුම තමයි මමත් මෙතන රවුම් කරලා තියෙන්නේ. මම මේ ටික කරන්න. ඔය ඇඳපු ටික.
වැඩිපුරත් එකක් ගියා. හරි. මෙන්න මෙතන ඉන්නවා අර කලින් කියපු ජීවිය. එයාවයි පරිසරයේ තියෙන පැහැයයි වෙන් කරලා හඳුනා ගන්න ටිකක් අමාරුයි. හරිද? අපි උවමනාවෙන් බලපුවාම පේනවා. මෙයා හෙල්ලෙන්නේ නැතුව හිටියොත් මෙයාව කණ්ඩෙන විලෝපිකයින්ට, ඒ කියන්නේ මෙයාව ආහාරයට ගන්න කුරුල්ල එහෙම බලාගෙන ඇතිනේ. ඒ කුරුල්ලන්ට මෙයාව හොයා ගන්න අමාරුයි. ඒ වගේම තමයි මෙයා සතෙක්ව අල්ලා ගන්න ඉන්නවා නම් ආහාර, මෙයාට ආහාර හොයා ගන්න මෙයා ඔය පරිසරයෙන් ඉන්නවා. එතකොට එතන ඉන්න පොඩි සත්තුන්ට මෙයාව පේන්නේ නැහැ. වෙන් කරලා හඳුනා ගන්න බෑ. අපි මේ කතා කරන්නේ වේශාන්තරණය කියන අවස්ථාව ගැන. වේශාන්තරණ. හරිද? වේශාන්තරණ. ඊළඟට බලන්න දෙවෙනි රූපේ වල දැක්කද දන්නේ නැහැ. මම දෙවෙනි රූපයක් වල හොයාගත්තා. ඔව් ඒක අර කලින් ලකුණු කළා ඒක දැක්කත් දන්නේ නැහැ. කමක් නැහැ බලන්න. ඒක ටිකක් අමාරුයි අනිත් පළවෙනි එකට වඩා. පළවෙනි එක දෙවෙනි මේ රූපේ විතරයි. පිළිවෙලට යමු. මේ උඩ ඉඳලා දෙවෙනි එක දැන් මෙතන දැන් ඔයාලා බලන්න මෙතන එක නිවැරදි බලන්න දැන් මම මේක අයින් කරනවා මේක ඇනෝටේට් එක නවත්තලා ඩිසේබල් කරලා මම මේක ඔක්කොම ඩිලීට් කරනවා ඔයාලා ඇඳපු එක ක්ලියර් කරනවා ක්ලියර් කරලා මෙතන ඉන්න සත්තු දෙන්න කවුද කියලා බලන්න ඔයාලා හරියට අඳුරගත්තද කියලා මෙතන සර්පෙක් වගේ පේනවා ඇති කියලා හිතේ සමහරවිට නමුත් බලන්න මෙන්න මෙතන ඉන්නවා සත්තු දෙන්නේ මෙන්න මෙතන ඉන්න දෙන්නේ මෙතන ඉන්නේ කොළයා කියන සත්තු දෙන්නේ මේ කොළයක් වගේ ඉන්නේ මෙයාත් අර කොළේ වගේමයි මේ ඉස්සරහට පුරක් ගිහිල්ලා මෙතන කකුල් තියෙනවා මෙන්න මෙතනත් කකුලක් තියෙනවා මේ මෙතන මෙයාගේ කකුල් මෙතන වෙන කවුරුත් නැහැ එතකොට එයා හරියටම මේ අර ගහේ කොළයක් වගේ. එතකොට එයාව පරිසරයෙන් වෙන් කරලා අඳුරා ගන්න බෑ අපිට අමාරු. ඒ නිසා අපි කියනවා එකට වේශාන්තරණය කියලා. මොකක් කියලාද කියන්නේ? වේශාන්තරණය කියලා කියනවා. වේශාන්තරණය කියලා කියනවා. දැන් තුන්වෙනි රූප සටහන මෙතන අර කලින් දුව මං හිතන්නේ ඒක හරියට අඳුරා ගත්තා. කමක් නැහැ අපි බලමු. තුන්වෙනි එක විතරයි. හරි. එතකොට දැන් ඔයාලා ඇඳපු එක මම මකනවා. හරිද? ඊට පස්සේ බලන්න. මෙතන නිවැරදිව ඒක හොයාගෙන තියෙනවා නේද? එතන කුරුල්ලෙක් හොයාගන්න පුළුවන්. හරි. අපි හතරවෙනි රූපයට යමු. හතරවෙනි රූපය රවුම් කරන්න මම අවස්ථාව දෙන්නම්. හරි රවුම් කරන්න. රවුම් කරලා තියෙනවා තැන් දෙකක්. අපි බලමු මේක මොකක්ද හරි කියලා. හරි ඔන්නේ නම් මම මේ අවස්ථාව නවත්තනවා. දැන් මම මේ ටික මකනවා. ලකුණු කරපු තැන හරිද කියලා බලන්න. මෙතන වලට මේක අඳුරගත්තයි මෙතන කුරුල්ලෙක් ඉන්නවා.
මෙතන මේ එකපාරට හොයාගන්න බෑ. එකපාරට හොයාගන්න බෑ. ඒක තමයි මෙතනදී අපි ඇස්ස එකපාරට යන්න බෑ. එක මෙතන ඉන්න එතන දිහා කෝටු කැලි වගේම ඒ සතුන්. ඊළඟට ඕ අන්න ඒක තමයි අපි තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. එයා ඉන්න පරිසරයත් එක්ක මේ ගැළපිලා. ඒකට කියනවා වේශාන්තර. වේශාන්තරණය ඉඳ තමයි අපිට මේ ප්‍රශ්නේ මේ 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 ඒ සතුන් පරිසරයෙන් වෙන් කරලා හඳුනා ගන්න බැරි. එතකොට ඒක උදව් වෙනවා එකක් විලෝපිකයින්ගෙන් බේරෙන්න. අනිත් එක එයාට ගොදුරු අල්ල ගන්නත් උදව් වෙනවා. ගොදුරු අල්ල ගන්න උදව් වෙනවා. හරිද? හරි. අපි බලමු ඊළඟ රූපේ නම් වලට අඳුර ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා මම. එකපාර බලපුවාම පේන්නේ නැහැ. ඇස් දෙක වහගෙන ඉගෙන අඳුර ගන්න අමාරුයි නේ. ඇස් දෙක වහගෙන හිටියා නම් අඳුර ගන්න අමාරුයි. හරිද? එතන ඉන්නවා. බකමුණෙක් ඉන්නවා බලන්න. හරි. මේක ඩිලීට් කරන්න. මේ ඇඳපු ටික ක්ලියර් කරන්න. මෙතන ඉන්නේ සත ඇස් එක ඇරලා ඉන්න ඉඳා මෙතන හොට තියෙන ඉඳා අපිට පුළුවන් අඳුරා ගන්න ලේසියෙන්. මුත් එයාගේ මේ ඇඟයි මේ කොටයයි දිහා බලපුවාම අපිට වෙන් කරලා අඳුරා ගන්න අමාරුයි. අන්න ඒක නමක් කියනවා. දැන් ඒ නම මතකයිද මොකද්ද අපි කිව්වේ මෙච්චරලා නම? වේශාන්තරණය අපි කිව්වේ මෙච්චර වෙලා මොකක්ද? වේශාන්තරණය කියන්නේ මොකක්ද? මේ සතුන් එයාලගේ වර්ණය පරිසරයේ වර්ණය සමග ගැළපීම නිසා පරිසරයෙන් වෙන් කරලා හඳුනා ගැනීමට තියෙන අපහසුතාව. තව අවස්ථාවක් බලලා ඉමු. මෙතන නම් වලට පේනව ඇති. නමුත් එකපාරට බලපුවාම ඔව් දැන් මෙතන ඈත මුවෙක් හිටියොත් ඔයාලා මුවෙක් කියලා හිතුවොත් දැන් මෙයා නිදාගෙන කොහෙද ඉන්නේ? නමුත් වලගේ පෙළ පොතේ තියෙන රූපයක්. හරි. ඉන්නම් බලලා කියන්නම්. පිටු අංක 83. දැන් ඔය වියලි පරිසරවල ඉන්නකොට එයාලගේ මේ වර්ණය කොහොමද තියෙනවා? ඔව් වෙන් කරලා අඳුරා ගන්න අමාරු. එතකොට එයාලට ගොදුරු අල්ලා ගන්න ලේසි. වේශාන්තරණය කියන ක්‍රියාවලිය තම දෙකකින් උදව් වෙනවා. එකක් ගොදුරු අල්ලා ගන්න, අනිත් එක විලෝපිකයින්ගෙන් මෙන්න මෙයාලගෙන් බේරිලා ඉන්නත් උදව් වෙනවා. මෙතන පළවෙනි රූපය හොයා ගන්න පුළුවන්ද? වැලි ගොඩක් වගේනේ. අර වලි ගයක් තියෙනවා. ඊළඟට මෙන්න මෙහෙම හැඩයක් තියෙනවා පේනවා ඇති. මෙන්න මේ හැඩේ දැක්කහම ඔයාලට අඳුර ගන්න පුළුවන්. නමුත් මේ දැන් අපි මෙහෙ වැලි ගොඩ එනවා කියලා හිතන්නකෝ. අපි මේ මෙහෙම රූපේ බලලා ඉඳානේ. අපි මේ පරිසරේ මෙහි ඉඳලා ඇවිදගෙන එනවා. අපිට පෙනෙයිද? අපි මෙහි ඉඳලා ඇවිදගෙන ආවොත් ඔය කාන්පාරේ හරි අමාරු වෙන්නේ. අපිට අඳුර ගන්න අමාරු. හරි. ඊළඟට දෙවෙනි රූපයත් අඳුරගත්තානේ නේද? දෙවෙනි රූපෙත් මේ කොළපාට ගස් අස්සේ ඉන්නවා. ඉච්චේ මොකද? එතන ඉන්නවා ඇහැටුල්ලේ. කියන්න දැන් ඔයාලට
දැන් අපි අපි මෙතන තියෙනවා ඒ වගේ අවස්ථා ටිකක් පේනවා ඇති. මෙතන මේ ඉන්නේ සත්තු කීප දෙනෙක්. දැන් මෙයා හැවහගත්තරම් හොයාගන්න අමාරුයි. මේ ඉන්නේ එක එක සලඹය. මේ කියන්නේ එක එක සමනල්ලු වර්ග. සලඹ සලඹයින් වර්ග ඉන්නවා පරිසරේ. එක පාට හොයාගන්න බෑ ගහ කොට කටුස්සෝ එහෙම දන්නවනේ. කටුස්ස ගැන ඔයාලා ගොඩක් වෙලාවට දන්නේ පරිසරේ පාටත් එක්ක වර්ණ වෙනස් කරගන්නවා කියලා. ඊළඟට තව ඉන්න බෝධිලි මගිය රසතෙක්. හරි. ඒකට මෙතන නම් අඳුර ගන්න ලේසි. අපි ඔය බැලුවේ මේ බලපු ටික ඇතුලින් අවසානයි. දැන් මම පොඩි සාකච්ඡාවක් ඔයාලත් එක්ක කරනවා. අපි අපි මෙතන පේනවා මෙතන මේ තියෙන වෙන කතන්දරයක්. ඒක අපිට අවශ්‍ය නැහැ මේ මේ ජෛව විද්‍යාත්මක ගැන මේ ප්‍රසන්ටේෂන් එකේ තිබ්බ එක. අතනින් අර ටික අපි කතා කරලා අවසානයි. මම මේක අයින් කරන්න ෂෙයා එක. එතකොට මම කියන්න උත්සාහ කළේ ඔයාලා සූ එකට ගිහිල්ලා තියෙනවද අවසානයේදී ගියේ කවද්ද කියලා මතකද? නෑ සර් දෙහිවල සූ එකට ගිහිල්ලා තියෙනවා. ඕ දෙහිවල සූ එකට අවසානයේදී ගිය දවස මතකද? නෑ සර්. ගියම දවස් මතක නම් ඇට් එකට දාන්න. මේකෙන් කියන්න උත්සාහ කරන්නේ ඕකෙදි අපි ගිහාම ඔය වේශාන්තරණය කියන පාඩම අපිට අවශ්‍ය වෙන තැනක් තියෙනවා. අපි උත්සාහ කරනවා ඒ කොහෙදිත් දන්නවද වේශාන්තරණය කියන පාඩම ගොඩක් වෙලාවට දැන් සත්වත්තට ගිහාම ඔය වේශාන්තරණය කියන පාඩම ප්‍රායෝගිකව අත්දකින්න ඒ කොහෙදිත් දන්නවද? ඔය එක එක තැන්වල ඔයාලා හොයනවා සත්තු කොහෙද ඉන්නේ කියලා. සිංහය හරි කොටිය හරි එහෙම නැත්නම් ඔය සත්තු කොහෙද ඉන්නේ කියලා හොයනවා නේ. එකපාරට බැලුවට පේන්නේ නැහැ. එක්කෝ හැංගිලා ඉන්නවා, එක්කෝ එක එක තැන්වල ඉන්නවා. සමහර වෙලාවට අපිට එකපාරට බැලුවට පේන්නේ නැහැ. ඒක තවත් ගොඩක් දරුණුව තියෙනවා. ඔය උරගය උරගයින් ඉන්න තැනට ගියාම ගොඩක් වෙලාවට මේක තරගයක් විදියට කරනවා. ඔයාලා කවුරු හරි එක්කනම් තව යන්නේ, යාළුවෙක් එක්ක හරි, නංගි මල්ලි එක්කනම් හරි, අම්මා තාත්තා එක්කනම් හරි උත්සාහ කරනවා එතන ඉන්න උරගයාව, එතන ඉන්න සර්පයාව අනිත් අයට කලින් හොයන්න. එහෙම කරලා නැද්ද? ඒකට මේ සර්පයා කොහෙද ඉන්නේ කියලා හොයනවා. එතකොට අපිට එකපාරටේ සර්පයෙන් වෙ ඉන්න පරිසරයෙන් වෙන් කරලා අඳුරා ගන්න අමාරු. මොකද පරිසරයේ තියෙන වර්ණය සර්පයාගේ වර්ණය එක වගේ වුණාම අමාරුයි හොයාගන්න. වලට එකපාර සර්පයෙන් පේන අවස්ථා තියෙන, නමුත් ඔයාලා හොයනවා ගොඩක් වෙලා. එහෙම නොකර ඉන්න බෑ. එහෙම නොකර මේ ඉන්නේ නැහැ කවුරු. හරිද? අනිවාර්යෙන් හොයනවා කියලා. සර්පයා කොහෙද ඊළඟ කූඩුවෙන් ඊළඟ ඒ සර්පය ඉන්න කොටසට ගියාම හොයනවා. අතන කොතනද මෙතනද කොහොමද කියලා හොයනවා. හරිද? එහෙම හොයන්නේ ඇයි අපිට එකපාරට වෙන් කරලා අඳුරා ගන්න බෑ? අන්න ඒ කාරණේ තමයි අපි මෙතනදී කතා කරන්නේ. ඒකට අපි කියනවා මොකක් කියලාද? වේශාන්තරණය කියලා. මොකක් කියලාද කියන්නේ? වේශාන්තර. කොතනදී අපි වේශාන්තරණය කියන එක කතා කළා? අපි මෙන්න මේ ටික 6 වෙනි ප්‍රශ්නේ ලිව්වද? 6 වෙනි ප්‍රශ්නේ උත්තර ලිව්වේ නෑ සර්. හරි, අපි ඒකත් ලියමු. මම පෘෂ්ඨවංශී කාණ්ඩ ටික පෙන්නුවා නේද ඔයාලට? Yes. පෘෂ්ඨවංශී කාණ්ඩ ටික අපි බැලුවනේ නේද? කතා කළානේ නේද? තුන් වෙනි ප්‍රශ්නේ උත්තර ලිව්වද?
අපි 6 වෙනි එක ලියලා නැහැ. පිස් කේස්ලා බැලුවා නේද? ඇම්ෆිබියාලා බැලුවද? බැලුවනේ මම කලින් වෙන ප්‍රසන්ටේෂන් එකේ ඔයාලට ඒක පෙන්නුවා. හරි. එතකොට අපි දන්නවා මෙන්න මේ අපි වේශාන්තරණය ගැන කතා කරගෙන ඉතින් මෙතන තියෙන පොඩි ක්‍රියාකාරකමක් කරන්න මේක පාසලේදී ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා කරන්න තියෙන පරීක්ෂණයක්. හරිද? එතකොට එතනින් අපි බලන්න ඕන අපිට කරන්න තියෙන එක මොකක්ද කියලා. ඊට කලින් සුට්ටක් මේක සටහන් ලිව්වේ නැතිනම් මෙතෙන්ට එනවා. පෘෂ්ඨවංශී කාණ්ඩ 5. හරිද? මේ ඉන්නේ පෘෂ්ඨවංශී කාණ්ඩ ටික. පැහැදිලිද? අපිට මෙයාලගේ ලක්ෂණ ඉගෙන ගන්න නැහැ 7 වසරේදී. නමුත් 8 වසරේදී මත්සයින්ගේ පොදු ලක්ෂණ ටිකක් තියෙනවා. කර්මල් තියෙනවා. ඊළඟට මොනවා ජලක් ලෝම තියෙනවා. ඊළඟට මෙයාලට වරල් තියෙනවා. ඇසිපිය නැති ඇස් තියෙනවා. අනාකූල හැඩයක් තියෙනවා. ඔය වගේ කරුණු ගොඩක් ගැන අපි කතා කරා. හරිද? දැන් අපිට එච්චර ලොකු විස්තරයක් නැහැ. අපිට තියෙන්නේ කතා කරන්න මෙයාලගේ උදාහරණ. පෘෂ්ඨවංශී කාණ්ඩ 5 ලියලා උදාහරණ ලියන්න තියෙන්නේ. අපි ඒක ලියමු මේ විදිහට. මම ලියලා පෙන්නන්නම්. මේ විදිහට අපි ලියාගමු. අපි මෙතනින් ලියමු මත්සයින් කියලා. පළවෙනි කාණ්ඩේ කවුද? මත්සයින්. මත්සයින්. අංක 1 දාලා ලියන්න. මත්සයින්. මම ඔයාලට කිව්වා 8 වසරදී මත්සයින් කියන්නේ අපි වෙන නමක් ඉගෙන ගන්නවා. කවුද? පිස්කේස් කියලා. ඒක නොලිව්වට කමක් නැහැ. පිස්කේස් කියලා ඉගෙන ගන්න. මත්සයින්ට කියනවා පිස්කේස්. හරිද? පිස්කේස් කියලා කියනවා. දැන් මෙයාලගේ උදාහරණ ටික අපි මෙන්න මෙතනින් ලියාගමු. අපිට පෙළ පොතේ තියෙන උදාහරණම ලියමු. ඒකට අර ප්‍රසන්ටේෂන් වලදී දරුවෝ හල්මල් දණ්ඩියා, බුලත් හපයා, මෝරා කෙලවල්ලා තව නම් ටිකක් දුන්නානේ නේද? මේ පෙළ පොතේ තියෙන නම් ටික ඔයාලා පුරුදු වෙන්න. මොකද ඒවා විභාගෙට આવොත් දැනගෙන තියෙන්න එපා. හල්මල් දණ්ඩියා මේක අපි ලියන පොතේ ලියාගන්න ඕනේ. ටියුට් එකේ ලියාගන්න. මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා. කෙලවල්ලා අහලා තින්නේ නේද? කෙලවල්ලා ආහාරයටත් ගන්නවනේ. මෙතන තව තිලාපියා කියලාත් ලියාගන්න. බුලත් අපයට පස්සේ මොකද ලියලා තියෙන්නේ? මෝරා. බුලත් අපයට පස්සේ මෝරා ලියලා තියෙන්නේ. මෝරා. 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 හරිද? අර දුවතාව නම් ටිකක් දාලා තිබ්බ. අලුත් නම් ටිකක් මොකද්ද? අර දුව දාලා තිබ්බ අලුත් නමක්. දැන් මෙයා ලංකාවට ආවේනිකයි ඉන්නේ. මිරිදිය වලා ගියොත් එහෙම ඇවිත් ඉන්න ඔය සමහර ගංගා ඇළදොල වල ඉන්නවා. ඒ කවුද? බුලත් කපේලා එහෙම. බන්දුලපෙතියා. බන්දුලපෙතියා ඉන්නවා. බන්දුලපෙතියා. අනේවත් ලියාගත්තට කමක් නැහැ. ලේතිත්තයා. ලේතිත්තයා. තව නමක් තිබ්බා. සාරිගප්. සාරිගප්පි තිබ්බා මේ. මොකක්ද බන්දුල? බන්දුලපෙතියා. එතකොට ඔයාලටත් පුළුවන් මේ පරිසරය නිරීක්ෂණය කරලා, හරිද, අලුත් ජීවියෙක් හොයාගන්න පුළුවන්. හොයාගත්තට පස්සේ
හැබැයි ඒක අලුත් ජීවියෙක් බවට සනාථ කරගන්න ඕන. බන්දුල පෙතිය නේද? බන්දුල පෙතිය. ට්‍රේන් එකට ඩෝල්ෆින් ගන්න පුළුවන්ද? ආ බෑ බෑ. මත්සයින්ට ඩොල්ෆින් දාන්න එපා. ඇයි දන්නවද? ඩොල්ෆින් කියන්නේ කවුද? අර මේ ඩොල්ෆින් සහ නිල්තල් මසා කියන්නේ කවුද කියලා දන්නවද? ඩොල්ෆින් සහ නිල්තල් මසා. කිරිබි වැඩෙන සතයි. ශීරපායින් හෙවත් කිරිබි වැඩෙන සතු. හරිද? අපි ශීරපායින් ටිකක් බලමු මෙතන දාලා ඇති. මේ ඉන්නේ ඩොල්ෆින් 19 කේටද? කොරට පස්සේ නෑ සරි කෙරවලට පස්සේ මොකද තියෙන්නේ? නිලාරියාද? තිලාපියා. මම ලියන්නම් ආයමත්. තිලාපියා කියලා ඉන්නවනේ ඔය වැව් වල ඉන්න මේ ආහාරයට ගන්න මාළුවෙක්. තිලාපියා. ඒ නමත් සමහර පේපර් වල දෙනවා. තිලාපියා. තිලාපියෙක් ඉන්නවා පිටු අංක 85. දැන් අපි යමු දෙවෙනි කාණ්ඩේට. ඒක ලියල ඉවර නම් හරිද? දෙවෙනි කට්ටිය තමයි මත්සයින්ගේ පස්සේ කවුද අපිට හම්බෙන්නේ? මත්සි. දැන් මෙයාලා පරිණාමය වෙච්ච පිළිවෙලට තමයි ඔය ඉන්නේ. පරිණාමය කියලා කියන්නේ මොකද්ද? අතීතේ ඉඳලා ජීවීන් කොහොමද මේ ක්‍රමිකව හැදුනේ කියන එක. මේ මිනිසා වාගේ දියුණු සත්තු දක්වා හැදුනේ කොහොමද කියන එක තමයි පරිණාමයේදී කියන්නේ. එතකොට පරිණාමයේදී මත්සයින් කියන සත්තුන්ගෙන් පස්සේ ඇති වෙලා තියෙන්නේ, පරිණාමය වෙලා තියෙන්නේ කවුද? උභය උභේ ජීවි. දැන් මත්සයින් ඉන්නේ කොහෙද? වතුරේ. උභේ ජීවීන් ටික උත්සාහ කරනවා ගොඩබිමට එන්න. හැබැයි සම්පූර්ණයෙන්ම ගොඩබිම ඉන්න බෑ. එයාලට වතුරටත් එන්න ඕන. වතුර සම්පූර්ණයෙන් අතාරින්න බෑ. ඒ නිසා එයාලා පරිණාමය වෙලා තියෙන්නේ මේ විදිහට. එතකොට මෙන්න මෙයාලට උදාහරණ තමයි අපි ලියන්න ඕන. කවුද? ගෙම්බා ඉන්න. ඊළඟ මැඩියා ගන්න පුළුවන්. ඊළඟ සලමැන්දරා ගන්න පුළුවන්. මම මේකේ මේ පොතේ තියෙන ටික පෙන්නන්න. ඒක ලියා ගන්න. ඊළඟට පණු ගෙම්බා ඉන්නවා. එයාව ගන්න පුළුවන්. මෙන්න මෙතන වලට පේනවා ඇති. මේ ඉන්නේ උබේ ජීවි. මෙයාලගේ නම් ටික ලියා ගන්න. පේනවද උබේ ජීවීන්ට උදාහරණ? උබේ ජීවීන්ට අපි කියනවා මෙන්න මෙහෙම නමක්. කොහොම නමක්? ඇම්ෆිබියා කියලා. කවුරු කියලාද කියන්නේ? මේ නම් ඔයාලට හත වසරට අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. නමුත් ඕන වරහන් ඇතුළේ ලියා ගන්න. උබේ ජීවීන්ට කියන ඇම්ෆිබියා කියලා. ඇම්ෆිබියා. උබේ ජීවීන්ට කියන ඇම්ෆිබියා කියලා. ඇම්ෆිබියා. හරිද? හරි සර්. හරි. ලියලි ඉවරයි සර්. හරි. ඊළඟට අපි තුන්වෙනි කට්ටිය ලියමු. උරගයි. උරගයින් කියන අයට කියනවා නමක්. අපි 8 ඒ නම තමයි පාවිච්චි කරන්නේ. 11 ඒ නම පාවිච්චි කරන්නේ. රෙප්ටීලියා. රෙප්ටීලියා.
නෑ මෙයාලා පහල ඉන්න මෙයාලා නෙමෙයි මෙන්න මේ තුන්වෙනි කට්ටිය C කට්ටිය උරගයින් හෙවත් රෙප්ටිලියා උරගයින් හෙවත් රෙප්ටිලියා එතකොට ඒකට අයිති කැස්බෑවා කටුස්ස ණය සර්පය ඔක්කොම අයිති ඊළඟට කිඹුලා මේ මිහිපිට හිටපු දැවැන්තයින් කියන කොට්ටාස මොකද්ද එක කාලයක් මේ පෘථිවිය පාලනේ එයාලගේ යටතේ තිබුණේ එයාලත් ඩයිනසෝර් අන්න හරි එතකොට එයාලා අයිති වෙන්නේ උරගයින් කියන කොටසට එයාලා අයිති වෙන්නේ උරගයින් කියන කොටසට එයාලට ලේසි ඔයාලට අඳුරා ගන්න තියෙන්නේ මොනවද මෙයාලගේ ලක්ෂණ විතරයි මේ අටවසර පොත තියෙන ඔයාලට පේනවත් දන්නේ නැහැ නැසස බ්ලර් කරලා නිසා පේන්නේ නැහැ ඔය ඒකනේ බලන්නකෝ ආ දැන් පේනවා සර් මේ තියෙන්නේ අටවසර පොත හරිද අටේ පළවෙනි පොත මේ ඉන්නේ ඔයාලට ඉගෙන ගන්න තියෙන මට මෙතනින් ආරම්භ පෙන්නන්න පුළුවන් මම මේ ස්ක්‍රීන් ෂෙයා කරලා පෙන්නන්න මේ ඉන්නේ ඔය අටේ දිහා ඔව් අටේ දි ඉගෙන ගන්න තියෙන කට්ටිය මං චුට්ටයි ස්ක්‍රීන් එක ෂෙයා කරලා පෙන්නන්න හරිද ලියලා ඉවරනම් කියන්න තුන්වෙනි කට්ටිය උදාහරණ ටික ලියලා ඉවරයි අපි එහෙමනම් හතරවෙනි කට්ටිය කවුද හතරවෙනි කට්ටිය අර ප්‍රසන්ටේෂන් එකේ තියෙන පස්කල පක්ෂීන් හේවත් එයාලට කියනවා කවුරු කියලාද පක්ෂීන් හේවත් ආවේස් කියලා කවුරු කියලාද කියන්නේ පක්ෂීන් හේවත් ආවේස් කියලා කියන පක්ෂීන් හේවත් ආවේස් කියලා කියන මේ ආවේස්ලගේ ඉන්නවා පියාඹන්න බැරි ආවේස්ලා. ඔයාලට අටවසර පොතත් අරන් පෙන්නන්න. පැස්බරා. පැස්බරා. කැසෝරි, එමු, පෙන්ගුයින්. කුකුලා. කිවි. දැන් කුකුලා හරිද? කුකුලා ටියා පියාඹනවා නේද? දැකලා තියෙනවද? කුකුලා ටියා පියාඹන්න පුළුවන්. නේ කුකුලට ටිකක් පියාඹන්න පුළුවන් සර් ඔව් කියන්න සර් සර් කිඹුලත් එන්නේ ඌණා උරගයද ඌණා අයිති වෙන්නේ උරගයින්ට ඌණා කටුස්සා ඔයගෙදර ඉන්නේ ඌණා කටුස්සා රෙප්ටිලියාවත් උරගයින්ට තමයි අයිති හරිද යාලා ලියලා ඉවරද කුකුස්සා පිළිහිඩුවා පොල් කිච්චා කහ කුරුල්ලා තව ලියා ගන්න පෙන්ගුයින් එමු කැසෝවරි මම යාලා ටිකක් ලියන්නම් මෙතනින් කීපයක් එමු පැස්බරා කැසෝවරි කිවි කිවි මෙන්න මෙයාලා ටිකක් ලියා ගන්න මොකද මේ මෙයාලා පියාඹන්න බැරි පක්ෂි penguin yan na so ariya kala lotsa denna yan na ayman so orige ganse bodu lotsa denna ne ne loku satek neme loku saden neme pasbara wage thama pasbara thamai tika dehen lokuwata inne ara suweka athuru wetcha gaman inne pasbaru ne eda me cassowary kiyana etthara loku neha රූප ටිකක් තියෙනවා මම පෙන්නන්නම් මේ මෙන්න මේ රූපේ ඉන්නේ කැසෝවරි මේ මේ ඉන්නේ කැසෝවරි පේනවස්
මේ ඉන්නේ කවුද? කිවි. කිවි. කිලි. කිවි. පැස්බරා. පැස්බරා. පැස්බරා එමු කැසෝර්. මෙතන B වල ඉන්නේ එමු. මෙයාලා ආවලාට සූ එකට ගියොත් බලා ගන්න පුළුවන් නේද? අහා. ඒ උදාහරණ ලියා ගන්න. කලුකුමත් පක්ෂීන් තමයි. පක්ෂි ගොඩට අයත් වෙන්නේ කලුකුම. හරිද? ඊළඟට අපි ශීරපයින් යටතට යනවා. ශීරපයින්ට කියනවා කවුරු කියලාද? මැමේලියා කියලා. මැමේලියා මෙතන උදාහරණ තියෙනවා ලේනා වවුලා ඩොල්ෆින් මුවා ඊළඟට නිල් තල්මහා තල්මහා මෙයාල ඔක්කොම වතුරේ ඉන්නේ ඩොල්ෆින් සහ නිල් තල්මසා කියන එක්කෙනා ඉන්නේ මේ වතුරේ ඉන්නේ නමුත් වවුල කියන්නේ පියාඹනවා නමුත් ශීරපායි ඩොල්ෆින් නිල් තල්මසා පීනනවා නමුත් ශීරපායි තව ඉන්නවා තාරහොට ප්ලැටිපස් කියලා එක්කෙනෙක් එයාත් ශීරපායි මෙතෙන්ට අපිට එච්චර අවශ්‍ය වෙන එකක් නෑ කැරපොත්තා කියන්නේ කවුද පක්ෂියෙක් නෙමේ කැරපොත්තට කුඳුවැට පෙලක් නෑ ඒ නිසා එයාව දානවා අපි අපෘෂ්ඨවංශී ගොඩට තුමි සතෙක් වෙච්ච ආත්‍රපෝඩා කියලා තියෙනවා. අපි යාලගෙන ඉගෙන ගත්තේ නෑනේ ඒ කටවස්සටනේ අපි ඉඳන් තියෙන්නේ. අපි දැනට හරියට කුම්භිතයි තියෙනවා ඒක. කියන්න. කැරපොත්තගේ වර්ගයේ කුම්භිතයි තියෙනවා නේද? පැහැදිලි නෑ කැරපොත්තගේ. ඒ වර්ගයේ කුම්භිතයි තියෙනවා නේද? අන්න හරි. කුම්භිත් ඉන්නේ ආත්‍රපෝඩා කැරපොත්ත සමනලයා එක්කම ඉන්න එකට. ඔයාලට මම පෙන්නන්න රූපය මේන තාරකට ප්ලැටිපස් මෙයාව බලන්න පුළුවන්. මෙයාට තාර වගේ හොටක් තියෙනවා. තාර තාරාවෙක් වගේ හොටක්. තාර හොටක් තියෙන. ඒ වගේ එකක් තියෙනවා. ඒක කට. මෙයා බිත්තර දාන්නේ. අනිත් අනිශීර පායින් පැටවු දාන්නේ මෙයා බිත්තර දාන්නේ. හරි මේන තාර හොට ප්ලැටිපස්. පේනවනේ. තාර හොට ප්ලැටිපස් එයා ශීරපායි එයාගේ නමත් ලියා ගන්න අපිට අටවසරට එහෙම ඕන වෙනවා තාර හොට ප්ලැටිපස් තාර හොට ප්ලැටිපස් තාර හොට ප්ලැටිපස් 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 තව ඇන්ටීට කියන එක්කෙනා ඇන්ටීට වල අහලා තියෙනවා ඇන්ටීට කොහෙද අහලා තියෙන්නේ ඇන්ට් ඊට ඇන්ටීට කූඹි කන්න ගැන අහලා තියෙනවද කූඹි කන්න අවුසාර දිග නාය වගේ තියෙන්නේ කට කට ඔව් එයාව වල කොහෙද හරි දැකලා තියෙනවද කොහෙදද ඊළඟට යමු මේ ටික ඩෙලිවරි ඉවරයිනේ මේ අටවසරට යම පොඩ්ඩකට ඔයාලට මේ ටික දැනුවත් කරන්න මේ ඉන්නේ අපෘෂ්ඨ මේ තියෙන්නේ තේ පාඩමම තමයි ඔයාලා ඉගෙන ගන්න දෙවෙනි පාඩම අටවසරට තියෙන. අර පොදු ගති ලක්ෂණ වලට අනුව ඒකම මෙතනක් තියෙනවා. මෙතන පොදු වැටපෙළක් තියෙනයි නැති අය අඳුරා ගන්න තියෙනවා. පෘෂ්ඨ වංශී අපෘෂ්ඨ වංශී.
දෙපියම් බෙල්ලා කූඩ ඇල්ලා හංගොල්ලා මුහු කාල වත්තුර එයාලා ඉන්නේ. මේ ඉන්නේ කොඳු වැට පෙලක් නැති අය. අපෘෂ්ඨවන්තයි. නමුත් මෙයාලා ගැන අපි අතේදී ඉගෙන ගන්නේ නැහැ. ඒ වගේම පේනවා ඇති මෙන්න මේ එක එක කාණ්ඩවල ලක්ෂණ අපිට ඉගෙන ගන්න තියෙනවා අටවස්සකදී මේ. ඔය එයාලගේ ලක්ෂණ. හරිද? මෙන්න මේව කෘමි. ඉස්සර අපි එකතු කරන කෘමි. ඔය සමහර කෘමි සත්තු මැරුණාම එයාලගේ කෘමීන්ගේ බොක්ස් එකක් පෙට්ටියක් හදනවා. හරිද? කොල් කුරුමිනියෝ ඉන්නවා, කෙහෙල් ගස් වලට එන කුරුමිනියෝ ඉන්නවා. ඔන්න එක එක වර්ගයේ කුරුමි සතුන් ඉන්න අර තියෙන රතු පාටයි කවුද කළු පාට තිත් තියෙන්නේ කවුද යාට කියන්නේ? අන්න යාලා ඉන්නවා. ඔව්. ඒතර මෙන්න මෙහෙම යාලාගේ එකතුවක් ඔයාලට ඕනනම් හදලා තියාගන්න පුළුවන් දැන් ඉඳලා. අවශ්‍ය නැහැ. හැබැයි සත්තු මරලා නෙමෙයි මැරිච්ච අය එකතු කරලා ඒක සංරක්ෂණය කරලා මේ පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි පෘෂ්ඨවංශී කාණ්ඩනේ කතා කරන්නේ. මේන්නේ පෘෂ්ඨවංශී කාණ්ඩ අපිට හම්බෙන්නේ. මේන්නේ මේ දැන් මෙතන කොයි වෙලේවත් අපි කියන්නේ මත්සයින් ඊළඟට කවුද? කවුද? ඇම්ෆිබියාලාට කිව්වේ කවුද? උභය ජීවීන්, උරගයින්, ඊළඟ පක්ෂීන්, චීරපයින් කියලා නැහැනේ. අපි දැන් අටේදී ඒ නම් ටික වෙනස් කරගන්නවා මේ නම් වලට. ඉතින් මම මේ නම් ටික ඔයාලට දුන්නා. මේ නම් පාවිච්චි කළාට කමක් නැහැ. ගැටලුවක් නැහැ. එතකොට මෙතන මේ ජීවීන්ගේ නම් විතරක් නෙමෙයි මේ ඉන්නේ තිලාපියා. පේනවනේ තිලාපියා? මෙතන ඉන්නවා තිලාපියා. හරිද? මඩුව, මෝරා, බලයා මෙතන ඉන්නවා. එතකොට මෙතන අර බන්දුල පෙතියා, හල්මල් දාන්නියා, ලේතිස්සියා එයාලා කවුරුත් මෙතන නැහැ. නමුත් එයාලා දැනගෙන තියෙන්න ඕන. මොකද සමහර නම් අහන අපිට දන්නේ නැහැ. මේ එයාලගේ ලක්ෂණ ඔන්න ඔහොම අපි දැනගන්න ඕන. ගෙම්බ මැඩිය සලමන්දරා පනු ගෙම්බ වෙන මෙයාලා ආවේස්ලා. මෙන්න ආවේස්ලාගේ අමතර දැනුමට තියෙනවා මෙන්න මෙහෙම කට්ටිය. මේකේ තව නමක් තියෙනවා රියා කියලා. පැස්බරා ඉන්නවා. පියාසර කරන්න බැරි අය පේනවනේ. පැස්බරා මෙතන ඉන්නවා. මේ රියා කියන සත්වය මෙයාලට පියාඹන්න බෑ. වේගෙන් දුවන්න පුළුවන්. එමු ඉන්නවා. එමු මෙයාලා බලා ගන්න. මේ කැසෝ, කැසෝවෙරි ඉන්නවා. මේ ලොකු එක ලොකු දෙයක් නෑ. මේ ඉන්න පින් පෙන්ගුයින් ඉන්නවා. කිවි ඉන්නවා. ඔන්න ඔයාලා ගැන මේ මතක තියාගන්න. මේ වැඩිපුර විස්තරයක් කිව්වේ. ඔයාලට තියෙන්නේ මේක මේ කටපාඩම් කරගන්න නෙමෙයි. මම වැඩිපුර විස්තරයක් නෙ කිව්වේ. ඔයාලට උදාහරණ දැනගන්න අවශ්‍ය වෙන්නේ. මෙන්න මැමේලියා කාණ්ඩේට අපි ලිව්වේ මොනවද කියලා බලන්න. ඒ ලියුපේව අතරින් මැමේලියා කාණ්ඩේට මෙන්න මෙයාලායි තියෙනවා ශීරපායි. කවුද? මීයා, මිනිසා, උනහ පුළුවා, ඔරන් ඔටා, ගෝරිල්ලා. ඔය ඉන්නේ එක ජාතියේ කට්ටිය ඉන්නවා. ගෝරිල්ලා, ඩොල්ෆින්, උනහ පුළුවා, මුවා. එයාලගේ ලක්ෂණ ඔය ටික තමයි අපි අටවසරේදී ඉගෙන ගන්න. ඒතකොට මම දැන් ඔයාලට වැඩිපුර මේ නම් ටික දුන්නා. ඒ ටික ලියා ගන්න ඇතිනේ නේද? හරිද? හැමෝම ලියා ගත්ත නේද? අපි එහෙමනම් ඊළඟ මාතෘකාවට යනවා. පැහැදිලිනේ? පෘෂ්ඨවංශීන් අපෘෂ්ඨවංශීන් අඳුර ගන්න පුළුවන් ඇති කියලා හිතනවා. දැන් අර අපෘෂ්ඨවංශීන් කාණ්ඩ ටික ඔයාලට අඳුර ගන්න පුළුවන් නේද? මම නැවතත් අහන්නේ. මෙන්න මෙතන ඉන්නවා මෙහෙම කට්ටිය. කවුද? තාපස කකුලුවා. මේ නම් ටික ඔයාලා පුරුදු වෙලා තියෙනවා. තාපස කකුලුවා ඉන්නවා. හරිද? ඊළඟට පසංගිල්ලා. මෙතන ඉන්නවා පසංගිල්ලා. තාපස කකුලුවෙක් ඉන්නවා. කකුලුවා. ඊළඟ මුහුදු බෙල්ලා, ගොළු බෙල්ලා, ඉස්සා, පණුවා, මුහුදු මල, කූඩැල්ලා, සමනලයා, කැරපොත්තා, මදුරුවා, කූඹියා. හරිද? ඒ කාටවත් කුඳු වැට පෙලක් නැහැ. හරිද? මේ නම් ටික බලාගන්න. තාපස කකුලුවා,
පසඟිල්ල මේ ටික අඳුර ගන්න තියෙන හර අපි එතනින් එහාට යනවා මෙන්න අනුවර්තන අනුවර්තන කියන එක මම කිව්වා ඔයාලා අලුත් පරිසරයකට ගියාම ඒ පරිසරයට හැඩ ගැහෙන්න සිද්ධ වෙනවා ඒ පරිසරයට හැඩ ගැහෙනවා නම් අපිට ඒ පරිසරයේ ඉන්න පුළුවන් හැඩ ගැහෙන්නේ නැත්තම් සමහර ළමයි ඉන්න ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා අලුත් ඉස්කෝලේකට ගියා කියලා හිතන්නකො මෙතන ඉන්නවද නැද්ද කියලා මම දන්නේ කොහොම හරි අපි අලුත් ඉස්කෝලේකට ගියාම සමහර ළමයින්ට ඒ පරිසරය අල්ලන්නේ කොච්චර හොඳ ඉස්කෝලයක් වුණත් කොච්චර ජනප්‍රිය ඉස්කෝලයක් වුණත් එයාලට ඒ පරිසරය අල්ලන්නේ එයාලට ඒ පරිසරයට අනුවර්තනය වෙන්න බෑ එතකොට මොකද කරන්නේ ඒක ඉන්න බෑ කියලා එනවා එහෙම තියෙනවා හරිද ඒ එක එක පරිසරවලට අපි හැඩ ගැහෙන්න අපිට හැඩ ගැහෙන්න සිද්ධ වෙනවා මේ හැඩ ගැහෙන එකට අපි කියනවා මොකක් කියලාද අනුවර්තනය කියලා අනුවර්තනය කියලා කියනවා හරිද මෙන්න බලන්න සතුන් තම පරිසරයට දක්වන හැඩ ගැසීම් අනුවර්තනය කියලා කියනවා අනුවර්තනය මගින් මොනවද අපි සපුරා ගන්නෙ ජීවීන් සපුරා ගන්න එයාලගේ ආහාර එයාලගේ වාසස්ථාන ආරක්ෂා කියන කරුණු ටික මේ අනුවර්තනය වීම හරහා සපුරා ගන්න. ආහාරයලට ලැබෙන අලුත් පරිසරයක් නම් වාසස්ථාන හම්බ වෙනවා. ඒකට ගැලපෙනවා නම් ඒකට ඉන්නවා. එයාල තහවුරු වෙනවා. එයාල ඒ පරිසරයේ ඉන්නේ ඇයි ආරක්ෂාවත් එතනින් ලැබෙනවා කියන කාරණේ මත. හරිද? ඔන්න ඕකට අපි අනුවර්තනය කියලා කියනවා. ඊළඟ අපි වේශාන්තරණය කියන එක කතා කළා නමුත් මෙතන ක්‍රියාකාරකමක් තියෙනවා සාකච්ඡා කරන්න අපි ක්‍රියාකාරකමට යන්න කලින් අනුවර්තනය කියන එක ලියමු හරිද අංක 7ට උත්තරය ලියන්න මෙන්න මේ උත්තරය මම මෙතන හයිලයිට් කරලා පෙන්නන්න සතුන් තම පරිසරයට දක්වන හැඩ ගැසීම් අනුවර්තනය ලෙස හැඳින්වේ මේ හයිලයිට් කරපු එක ලියා ගන්න කීවෙනි ප්‍රශ්නයටද හත්වෙනි ප්‍රශ්නේ සහ ඔබ පාඩම් කරගන්න මොකක්ද අනුවර්තනය කියන්නේ කියලා ඉලෙවන් නම් කියන්න රිසෑන් කරන්න හරි එතකොට හරි ලියන්න සියත් මදුව කියන්න මොකක්ද අනුවර්තනය කියන්නේ කියලා සතුන් තම පරිසරයට දක්වන හැඩ ගැසීම් අනුවර්තන ලෙස හැඳින්වේ දැන් ඊළඟට සංදීප කියන්න සතුන් තම පරිසරයට දක්වන හැඩ ගැසීම් අනුවර්තනය ලෙස හැඳින්වේ දැන් ඊළඟට සිතිල් සතුන් තම පරිසරයට දක්වන හැඩ ගැසීම අනුවර්තනය ලෙස හැඳින්වේ දැන් ඊළඟට ජනාදිදුව කියන්න සතුන් තම පරිසරයට දක්වන හැඩ ගැසීම් වලට අනුවර්තනය කියන ඊළඟට ඉහන්සදුව කියන්න සතුන් තම පරිසරයට දක්වන හැඩ ගැසීම් අනුවර්තනය ලෙස හැඳින්වේ හොඳයි ඊළඟට චිතුලිදුව කියන්න සතුන් තම පරිසරයට දක්වන හැඩ ගැසීම අනුවර්තනය ලෙස හැඳින්වේ හොඳයි ඊළඟට සේනුක කියන්න සතුන් තම පරිසරයට දක්වන හැඩ ගැසීම අනුවර්තනය ලෙස හැඳින්වේ හොඳයි ඊළඟට කවිනු කියන්න සතුන් තම පරිසරයට දක්වන හැඩ ගැසීම අනුවර්තනය ලෙස හැඳින්වේ හොඳයි ඊළඟට විනුදි කියන්න සතුන් තම පරිසරයට දක්වන හැඩ ගැසීම අනුවර්තනය ලෙස හැඳින්වේ හොඳයි ඊළඟට පොසොනි කියන්න සතුන් තම පරිසරයට දක්වන හැඩ ගැසීම අනුවර්තනය ලෙස හැඳින්වේ හොඳයි ඊළඟට විමෙත් කියන්න
සතුන් තම පරිසරයට දක්වන හැඩගැසීම් අනුවර්තනය ලෙස හැඳින්වේ. සතුන් තම පරිසරයට දක්වන හැඩගැසීම් අනුවර්තනය ලෙස හැඳින්වේ. හොඳයි. හැමෝම කිව්වා නේද? කියපු නැති දරුවේ නෑවන්තන්නේ. හරි. අපි එහෙමනම් ඇයි මේ සතුන් පරිසරයට අනුවර්තනය වීම මගින් එයාලා මොනවද සපුරා ගන්න කියන එක බලමු. මම කලින් කිව්වා මොනවද අවශ්‍යතා එයාලා සපුරා ගන්න මොනවද. එකක් ආහාර, ආරක්ෂාව, ආරක්ෂාව, වාසස්ථාන, වාසස්ථාන. මෙන්න මේ අවශ්‍යතා මෙයාලා සපුරා ගන්න. ආහාර, වාසස්ථාන, ආරක්ෂා කියන ඒවා එයාලා සපුරා ගන්න අනුවර්තනය වීම නිසා. අනුවර්තනය වුණේ නැත්නම් කෑම ටිකක් හොයා ගන්න බෑ. ඉන්න තැනක් නෑ, ආරක්ෂාවක් නෑ. අපි ගිහිල්ලා පරිසරය අලුත් පරිසරයකට ගියත්, අලුත් ගෙදරකට ගියත් අපි ඒකට ගිහිල්ලා ටක් ගාලා හැඩ ගිහිල්ලා ටක් ගාලා අනුවර්තනය වෙලා වටේ ඉන්න මිනිස්සුත් එක්ක කතා බහ කරගෙන මේ ඒක ස්ථායි වෙන්න ඕන, පැවැත්ම තහවුරු කරගන්න. අපි ගිහිල්ලා කායකවත් කතා කරුවේ නැත්තම්, එහෙම සම්බන්ධතා පවත්වා ගත්තේ නැත්තම් අපිට හරි අමාරුයි මේ ආරක්ෂාව ඒවා තියාගෙන පැවැත්ම තහවුරු කරගන්න අමාරු. ඉතින් අනුවර්තනයේ නිසා ආහාර ලැබෙනවා, ඊළඟට ආරක්ෂාව ලැබෙනවා, ඊළඟට වාසස්ථාන කියන අවශ්‍යතා ටික සපුරා ගන්න පුළුවන්. හරිද? අපි දැන් ඊළඟට මෙන්න මේ ක්‍රියාකාරකම් ගැන කතා කරමු. මොකක්ද ක්‍රියාකාරකම්? අපි ගන්නවා ටූත්පික්. ටූත්පික් දන්නවා නේද? දත් එහෙම කෑම කාලේ වුණාට පස්සේ දෙන්නේ, දත් අස්සේ වුණාට හිර වෙලා තියෙනවා සුද්ධ කරගන්න කියලා ටූත්පික්. ඔන්නව ටිකක් අපිට දෙනවා. කීයක්ද ටූත්පික්? 20ක් දෙනවා. ඒ 20 වැලි සහිත පරිසරයක තැනින් තැන විහිදුවන ටූත්පික් වල පාට වල දන්නවද? මොන පාටද කියලා දන්නවනේ නේද? මේ වැලි වල පාට තමයි. වැලි වල පාට තමයි. හරියට හරි. වැලි වල පාට. එතකොට දැන් මෙහි සම්පූර්ණ වැලි තියෙන්නේ, මේවා තැනින් තැනට කිසියම් සීමාවක තැනින් තැනට මේවා විසික් කරනවා. හරිද? විසික් කළා කියනවා එක කණ්ඩායමකට තත්පර 15ක් දෙනවා. තත්පර ගණන් කරනවා 15ක් දෙනවා. මෙයා තැනින් තැන විසික් කළා තියෙන්නේ මෙයාට අහුලා ගන්න කියලා. එතකොට ඔයාලට හිතෙන්නේ මේක ලේසියෙන් අහුලා ගන්න පුළුවන් ද අමාරුයි? අමාරු. ඒ අමාරු වෙන්න හේතුව කියන්න පුළුවන්? ඒ ටූත්පික් ටික වැලි වල පාටම නිසා අමාරු වෙනවා. වෙරි ගුඩ්. වැලි වල පාටම නිසා කන්නාඩියක් වගේ නේ. වැලි නිකන් පරාර්ථන එවලා පේනවා වගේ වැලි වගේ කියලා කියනවා. පරාවර්තනයක් නෙමෙයි ඇත්තටම. මට ඒක තේරුනේ විදියට වැලි වල පාටයි ටූත්පික් එකේ පාටයි වෙන් කරලා අඳුරා ගන්න බෑ. අපි එකපාරටම වැලි වල පාටමනේ. ඒකට අපි බැලුවට එහෙම එකපාර කැපිලා පේන්නේ නැහැ. අපි විලෝපිකයෙක් නා. අපි ටූත්පික් අහුලන කන්නාපු එක්කෙනෙක් නා. අපිට ටූත්පික් පේන්නේ නැහැ. ඇයි? පරිසරයෙන් වෙන් කරලා අඳුරා ගන්න බෑ. ඒ නිසා අපිට ඒ කාලය තුල වැඩිපුර ටූත්පික් ප්‍රමාණයක් අහුලා ගැනීමට නොහැකි වෙනවා. එතකොට හේතුව තමයි පරිසරයේ වර්ණයයි ටූත්පික් වල වර්ණයයි වෙන් කරලා හඳුනා ගන්න බැරි වීම. අපි මේ සංසිද්ධියට කියනවා නමක් වේශාන්තරණය කියලා. හරිද? එතකොට ඕක තමයි වනාන්තරවල සත්තුන්ගේ ආරක්ෂාවට සහ වෙනත් ගොදුරු අල්ලා ගන්න පාවිච්චි කරන ක්‍රමවේදය. හරි. එතකොට ඔයාලට මේකේ ගැටලුවක් නැහැ. අපි උත්තරේ ලියමු මෙතන. වැඩිපුර අහුලා ගන්න පුළුවන්ද බැරිද කියලා අහන්න. එතකොට අපි ලියන්නේ මොකක්ද?
toothpick වැඩිපුර ප්‍රමාණයක් අහුලා ගැනීමට නොහැකි වේ. නොහැකි. නොහැකි වේ. toothpick වැඩිපුර ප්‍රමාණයක් වැඩිපුර ප්‍රමාණයක් අහුලා ගැනීමට නොහැකි වේ. නොහැකි වේ. හේතුව ලියන්න. මොකද හේතුව? වැලිවල වර්ණයෙන් වැලිවල වර්ණයෙන් toothpick වල වර්ණය වෙන් කර හඳුනා ගැනීමට නොහැකි වී නොහැකි වී. හරි, ඔය කරුණු දෙකම ලියා ගන්න උතන සක්ත හේතු කියලා ලියා ගන්න. toothpick වැඩිපුර ප්‍රමාණයක් අහුලා ගැනීමට නොහැකි වේ. වැලිවල වර්ණයෙන් toothpick වල වර්ණය වෙන් කර හඳුනා ගැනීමට නොහැකි වීම. හොඳයි. හරි. ඊළඟට කොළපාට කරලාද toothpick. දැන් toothpick ටික වර්ණ ගන්නවා. කොළපාට කරමු. ඒ කොළපාට කරලා මේ toothpick ටික දානවා අපි කොහෙටද? අර වැලි සහිත පරිසරයටම දානවා. එතකොට හොයාගන්න පුළුවන්. කැපිලා පේනවා. නේ? කැපිලා පේනවා. ඒ කියන්නේ බලපු ගමන් අපිට පේනවා toothpick. ඇයි අරක වැලි පාට බැලුවත් ඒක හොයාගන්න පුළුවන්. එතකොට අපිට අර තත්පර පහලතු සම්බුට ඔක්කොම වුණත් අහුලා ගන්න පුළුවන්. ටක් ටක් ගාල. මොකද පේනවනේ, කැපිලා පේනවනේ. ඒ නිසා. ඒ නිසා එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න පුළුවන් නේ. කොහොමද ලියන්නේ? toothpick toothpick වැඩිපුර ප්‍රමාණයක් අහුලා ගැනීමට හැකි වේ. අන්න ඒක ලියන්න. toothpick වැඩිපුර toothpick අඩු කාලයකින් අහුලා ගැනීමට හැකි වෙනවා. අර හේතුව හින්දා, කියපු හේතුව හින්දා. එයාන toothpick වැඩිපුර ප්‍රමාණයක් අහුලා ගැනීමට හැකි වේ. හරිද? වැඩිපුර ප්‍රමාණයක් අහුලා ගැනීමට පුළුවන්, හැකි වෙනවා. ආ. toothpick වැඩිපුර ප්‍රමාණයක් අහුලා ගැනීමට හැකියාවක් ඇත. හරිද? අපි 11 වෙනි ප්‍රශ්නයට ගියොත් ඒකටත් උත්තරේ ඔයාලට ලියන්න පුළුවන්.
ලියන්න බලන්න කොළ පාට කරලා ටූපික් දානවා තනකොළ තනකොළ පිස් එක දානවා තනකොළ හොඳට වවලා තියෙන තැන දැන් මොකද කොළ පාට ටූපික් දානවා තනකොළ වැඩිපුර ප්‍රමාණයක් අහුලා ගැනීමට නොහැකිවි ඒකට හේතුව තනකොළ වල වර්ණයයි ටූත්පික් වල වර්ණයයි වෙන් කරලා හඳුනා ගැනීමට බෑ වේශාන්තරණය කියන සංසිද්ධිය. එහෙනම් 11 වෙනි ප්‍රශ්නෙටත් උත්තරේ ලියන්න ඔයාලට පුළුවන්. ටූත්පික් වැඩිපුර ප්‍රමාණයක් අහුලා ගැනීමට නොහැකි වේ. ටූත්පික් වැඩිපුර ප්‍රමාණයක් අහුලා ගැනීමට නොහැකි වේ. ටූත්පික් වැඩිපුර ප්‍රමාණයක් අහුලා ගැනීමට නොහැකි වේ. හරි නේද? අපි ඊළඟට හේතුවත් ලියාගන්න ලියාගත්තට කමන්නේ ඔයාලට ඒතර අවබෝධ වෙනවනේ. හේතුවත් මොකද අර ලියන එක තනකොළල වර්ණයයි ටූත්පික් වල වර්ණයයි එකිනෙක වෙන් කර හඳුනා ගැනීමට අපහසු වීම. තනකොළ වල වර්ණය ටූත්පික් වල වර්ණය වෙන් කර හඳුනාගත නොහැකි වීම. Very good. මේ විදිහට ලියන්න. ඒ අදහස ඒකේ හේතුව ඔළුවේ තියෙන්න ඕන. ඇයි මෙහෙම වෙන් කරගන්න බැරි කියලා. ඊළඟ මෙන්න මේ වගුව මම දීලා තියෙනවා මෙන්න මේක ඔයාලට පුළුවන් ඒ රූප සටහන බලලා මේ වගුවේ පරිසරය දීලා තියෙනවා මේ පරිසරය ලියන්න වෙන පරිසර ලියන්න එපා තනකොළ පෙත්ත පරිසරය තියෙනවා දැන් මම ටියුට් එකේ පරිසරය දීලා නැහැනේ ඒ පරිසරයට මෙන්න මේ පරිසරයම ලියා ගන්න වෙනස් කරන්න එපා පරිසරයේ වර්ණය එයාගේ ශරීර වර්ණයයි ලියාගන්න. සර් ටියුට් එකේ පරිසරය ඉන්න තියෙන්නේ ඒකට ලියන්න ඔය ශාක පත්‍රයේ ටික නේද? ඔය ටිකම ලියාගන්න ඒක වෙනස් කරන්න එපා මේ ටිකම ලියාගන්න වෙනස් කරන්න එපා. පරිසරයේ වර්ණය ලියාගන්න තනකොළ පෙත්තගේ පරිසරයේ වර්ණය මොකක්ද යාගේ වර්ණය මොකක්ද කියලා ලියාගන්න
පොළ පාටෙන් නේද? තන කොළ පෙත්ත කොළ කොළ පරිසරය වර්ණයක් කොළ යාගේ වර්ණයක් කොළ. පේර කොළය ගොඩක් අය කොළ පාටයි. කොළ පාට. කොළ කොළ. තමනලය. තමනලයාගේ අපිට එක පාටක් කියලා කියන්න අමාරුයි ගොඩක් වෙලාවට. දැන් මෙතන අපි නිල් පාටක් අරගෙන පුෂ්පේ පාටක් නිල් පාටක් කියලා ගත්තේ. සමහර අය ඉන්නවා වෙනත් වර්ණ තියෙන අය. එයාලා රෝස්. රෝස රතු පාට. ඒ පාට අය රතු පාට මලක වැහුවොත් ඒ මලේ පාට තමයි ලියන්නේ. දැන් මේ රූප සටහනේ අපි ගමු නිල් පාට ගන්නත් පුළුවන් කොළ පාට ගන්නත් පුළුවන්. එලා ගන්න නිල් පාට පරිසරයේ වර්ණය පරිසරය කියන්නේ පුෂ්පනේ. ඒතර ශරීර වර්ණයත් නිල් පාට. දෙකට මෙන්න ලානිල් පාට නේද? ඕ දෙකම එකක් වෙන්න ඕන. දලබුව කොළ පාට අපිට ඕන පාටක් ගන්න බැරිද? කියන්න. සාමාන්‍ය රතු පාට වගේ දාන්න බැරිද? පුළුවන්. සමනලයාට රතු පාට හරි රෝස පාට හරි ශරීර වර්ණයටත් ඒකම ගන්න පුළුවන්. දළඹුව කොළ ශාකපත්‍රයත් කොළ එයත් කොළ පරිසරයත් කොළ ඇහැටුල්ල ඇහැටුල්ලත් කොළ පරිසරයත් කොළ සලඹයා දුඹුරු පාට ගන්න පුළුවන් අලු පාට ගන්න. එයත් අලු පරිසරයත් අලු අලු පාට කියලා ගන්න ඕන. වගුව සම්පූර්ණ කරගන්න ඒටි කාරණේනේ. මට මේ අපේ ගෙදර මේ ගහක තිබිල මේ විතර දෙකක් හම්බුණා. ඒ බිත්තර දෙකත් කුඩුවේ තිබිච්ච විදියටම අර ඒ සාන්දරය විදියටම මේ ඒ බිත්තර දෙක අඳුර ගන්න බෑ. මේ හරියටම බැලුව විතර අඳුර ගන්න පුළුවන්. ඔව් ඒකත් ඒ බිත්තර ආරක්ෂා කරගන්න දැන් සර්පය එහෙම යන්න පුළුවන් නේ. සර්පය ගිහිල්ලා එයාට කුඩුව වෙන් කරලා අඳුර ගන්න බැරි වෙන්න තමයි එහෙම තියෙන්නේ. කළු පාට වගේ බිත්තරද නැස දුඹුරු පාට මගේ ෆොටෝ එක තියෙනවා පෙන්නන්නද? ආ පෙන්නන්න ගෲප් එකට දැම්මත් කමන්නේ දාන්න පුළුවන්ද? ආ දුඹුරු පාටයි නේද? ඔව්. ආ ඒකත් එයාලගේ එක එක වර්ණ තියෙනවානේ. කූඩුවේ පාටම තමයි පිටතරවල පාටක් නේ. ඒකට ඒක ගොඩක් වෙලාවට සර්පයෙන්ගෙන් ආරක්ෂා කරගන්න විලෝපිකයෙන්ගෙන් ආරක්ෂා කරගන්න තමයි එයාලා උත්සාහ කරන්නේ. හරි. ඒවා පරිසරයේ නිරීක්ෂණය කරන්නේ. ඒවලා විද්‍යාවට ආසයි නම් පරිසරයත් මේ අපි ඉගෙන ගන්න දේවල් පරිසරයත් එක්ක ගලපගෙන ඉගෙන ගත්තොත් ඔයාලට මේ පාඩම් ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. හරිද? ගෙදරින් බැනුම් අහන්න නැතුව කරදර කරන්න නැතුව ඒ වැඩ ටික පරිස්සමට කරගන්න. ඔයාලට ඒවා නිරීක්ෂණය කරන්න පුළුවන් හොඳට. හරිද? හරි. ඊළඟට අපි
වේශාන්තරණය කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. වේශාන්තරණය කියන එක දැන් ඔයාලට පුරුදු ඇති. අපි අවස්ථා කිහිපයකදීම කිව්වා මේ වේශාන්තරණය මොකක්ද කියලා. නේ? මෙන්න මෙතන මම highlight කළා පේනව නේද? පේනව සර්. අන්න ඒක ලියා ගන්නකෝ. පේනව සර්. ලියල ඉවරලා රයිසයින් කරන්න මම මේකත් උච්චාරණය කරන්න දෙන්නම්. අනුවර්තනයයි වේශාන්තරණයයි ගොඩක් කරලා ළමයි පටලව ගන්න පුළුවන්. හරිද? එහෙම පැහැදිලිව ඇහුන්නේ නැහැ. ඒක ලියා ගන්න වේශාන්තරණය කියලා හදන අහලා තියෙනවනේ 13 වෙනි ප්‍රශ්නේ. යන්න ලියල ඉවර දරුව රෙජිස්ටර් කරන්න. ඉහන් සතුව කියන්න වේශාන්තරණය කියන්නේ මොකක්ද කියලා. ශරීරයේ වර්ණය පරිසරයේ වර්ණය සමඟ ගැළපීම නිසා සත්වයින් පහසුවෙන් පරිසරයෙන් වෙනස් කර ගැනීම අපහසු වීම වෛශාන්තරය ලෙස හැඳින්වේ. වේශාන්තරණය අපි වේශාන්තරය ජනාදී දුව කියන්නේ ශරීරයේ වර්ණය පරිසරයේ වෙනසම ගැළපීම නිසා සත්වයින් පහසුවෙන් පරිසරයෙන් වෙන් කර ගැනීම අපහසු වීම වේශාන්තරය ලෙස හඳුන්වන්නේ. දැන් ඊළඟට සිත්ති ලිතිල් කියන්නේ ශරීරයේ වර්ණය පරිසරයෙන් වර්ණය සමග ගැළපීම නිසා සත්වයින් පහසුවෙන් පරිසරයෙන් වෙන් කර ගැනීමට අපහසු වූ වේශාන්තරය ලෙස හඳුන්වන්නේ. ඊළඟ සියත්ම දුව කියන්නේ ශරීරයේ වර්ණය පරිසරයේ වර්ණය සමග ගැළපීම නිසා සත්වයින් පහසුවෙන් පරිසරයෙන් වෙන් කර ගැනීම අපහසු වීම වේශාන්තරය ලෙස හැඳින්වෙයි. ශරීරයේ වර්ණය පරිසරයේ වර්ණය සමග ගැළපීම නිසා සත්වයින් පහසුවෙන් පරිසරයෙන් වෙන් කර ගැනීම අපහසු වීම වේශාන්තරය ලෙස හැඳින්වේ. ශරීරයේ වර්ණය පරිසරයේ වර්ණය සමග ගැළපීම නිසා සත්වයින් පහසුවෙන් පරිසරයෙන් වෙන් කර ගැනීම පහසු වීම වේශාන්තරය ලෙස හැඳින්වේ. වේශාන්තරණය කියලා හඳුනනවා. හොඳයි. ඊළඟ සෙනුක ශරීරයේ වර්ණය පරිසරයේ වර්ණය සමග ගැළපීම නිසා සත්වයින් පහසුවෙන් පරිසරයෙන් වෙන් කර ගැනීම අපහසු වීම වේශාන්තරණය ලෙස හැඳින්වේ. ශරීරයේ වර්ණය පරිසරයේ වර්ණය සමග ගැළපීම නිසා සත්වයින් පහසුවෙන් පරිසරයෙන් වෙන් කර ගැනීමට අපහසු වීම වේශාන්තරය ලෙස හැඳින්වේ. ඊළඟට සංදීප ශරීරයේ වර්ණය පරිසරයේ වර්ණය සමග ගැළපීම නිසා සත්වයින් පහසුවෙන් පරිසරයෙන් වෙන් කර ගැනීමට අපහසු වීම වේශාන්තරණය ලෙස හැඳින්වේ. හොඳයි. ඊළඟට විමෙත්
ශරීරයේ වර්ණය පරිසරයේ වර්ණය සමගිය ලැබීම නිසා සත්වයින් පහසුවෙන් පරිසරය වෙන් කර ගැනීම අපහසු වීම වේශාන්තරයේ ලෙස හඳුන්වන්නේ. හොඳයි, ඊළඟට චිතුලි. ශරීරයේ වර්ණය පරිසරයේ වර්ණය සමඟ ගැළපීම නිසා සත්වෙන් පහසෙන් පරිසරයෙන් වෙන් කර ගැනීම සංසරයේ ලෙස හැඳින්වේ. ශරීරයේ වර්ණය පරිසරයේ වර්ණය සමඟ ගැළපීම නිසා සත්වෙන් පහසෙන් පරිසරයෙන් වෙන් කර ගැනීම පසුම වේශාන්තර ලෙස හැඳින්වේ. ජනාදි. ඊළඟට අපෙන් අහලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක්, මේකෙන් අපි ලියලා අවසන් කරමු. වේශාන්තරය නිසා සතුන්ට ලැබී ඇති වාසි අහලා තියෙනවා. ඒ වාසි දෙකොල්ලටම වාසි ගන්න පුළුවන් එකක් තමයි මම මෙතන හයිලයිට් කළා. විලෝපිකයින්ගෙන් ආරක්ෂා වීමටත් පුළුවන්. අර බිත්තර වෙන්න පුළුවන්, අර පෙන්නු බිත්තර. එහෙම නැත්නම් මොනවද අර සමහර සමනලයේ පරිසරයේ වර්ණයේ දලඹුව පරිසරයේ වර්ණයේ දලඹුවම කන්න බලාගෙන ඉන්නවා කුරුල්ල. ඒකට ඒ වගේ අවස්ථාවලදී යාලට පරිසරයෙන් මේ විලෝපිකෙන්ගෙන් ආරක්ෂා වෙන්න මේ වේශාන්තරණය කියන එක ගොඩක් වැදගත් වෙනවා. දැන් වලවෙන එක ලියන්න විලෝපියන්ගෙන් ආරක්ෂා වීමට. ඒක එක වාසියක්. වේශාන්තරණයේ තියෙන එක වාසියක් විලෝපියන්ගෙන් ආරක්ෂා වීම. ඊළඟට ගොදුරු පහසුවෙන් සොයා ගැනීමට. දැන් මෙතන රූපේ තියෙන්නේ දිවියෙක් ඉන්නේ. එයා මෙහෙම යනකොට අනිත් අයට පේන්නේ නැහැ. මෙයා යන විදිහත් ඔයාලා දැකලා ඇති. කකුල් දෙක නවාගෙන බඩගාගෙන වගේ යන්නේ, හිමීට යන්නේ. එයාගේ අර තියෙන පුළුන් කොට්ට වගේ තියෙන ඒවා තිබ්බම සද්දයක් ඇහෙන්නේ නැහැ. සිංහයත් මෙහෙම යන ගොඩක් ඉමීට ගුරුමානන් අල්ලලා තමයි ගොදුරට පයින්නේ. ගිහිල්ලා මෙහෙම ගිහින් නැවිලා යනවා. ජනාදිතුව කියන්න. සර් පුසත් ඒ විදිහට යන්නේ ගොදුරු අල්ලගන්න. ඔය කවුද කුරුල්ලන් අල්ලගන්න? පුසත් පුසත් අයිති වෙන්නේ මේ දිවෙයින්ගේ ඒ කුලේටම තමයි. එයත් සද්ද නැතුව ගිහිල්ලා පැනලා අල්ලා ගන්න. පොල් කිච්චන්ව දෙමලිච්චන්ව එහෙම අල්ලා ගන්න උත්සාහ කරනවා. විමෙත් මොකක්ද කිව්වේ? හරි නේද? අපිට තව පොඩි කොටසක් තියෙනවා. මේකත් ඊළඟ සතියේ කියන්න. මේ වේශාන්තරණය කියන එක ප්‍රායෝගිකව ගොඩක් මේ කාර්මික විප්ලවයත් එක්ක වෙනස් වෙච්ච අවස්ථාවක්. හරිද? ඊළඟට අපිට තියෙනවා මේ අනාකූල හැඩය ගැන කතා කරන්න. ඒක ක්‍රියාකාරකම කතා කළාට පස්සේ අපිට දෙබුදුන් සුචි ටිකක් තියෙනවා ලියන්න. අපි හයිඩිට් ලිව්වා මතක ඇති. ඒටි කරපුවම අපිට ලබන සතියේ පාඩම අවසන් කරගන්න පුළුවන්. මම පේපර් එකක් එදාට දාන්නම්, ඊට කලින් දාන්නේ නැහැ. ඒ පේපර් එක කතා කරමු. පේපර් අපිට දෙක තුනක් කතා කරන්න පුළුවන්. හරිද? එතකොට අපි පළවෙනි වාරයට අදාළ පාඩම් ටික අවසන් කරලා ඉගෙනගත්ත පාඩම් ටික නැවත මතක් කරන්න රිවිෂන් එක පේපර් සරහා කරනවා. හරිද? පේපර් දෙකක් හෝ තුනක් කරන්න බලාපොරොත්තු වෙනවා. පේපර් එක ලබන සතියෙන් පස්සේ මම එවන්නම්. ඊටස් අපි බලමු ඒවට හරියට උත්තර ලියන්න. ගාලු මේ පටලව ගන්න නැතුව මතකයෙන් හොඳට උත්තර ලියන්න පුළුවන්ද කියලා අපි ඊළඟ සතියේ බලමු. හරිද? මෙන්න මේ මොකක්ද? මෙන්න මේ ප්‍රැක්ටිකල් එකද? ඔව් සර්. මේක ඔයාලට කරලා බලන්න පුළුවන්. ලෑස්තිලා හිටියට කමක් නැහැ. ඔයාලා ඉදිරිපත් කරන්න සූදානම් නම් ඒක ඉදිරිපත් කරන්නත් පාවිච්චි කරන්න පුළුවන්. මම කිව්වනේ මොකක් හරි දෙයක් ඔයාලා කියලා දෙනවා නම් අනිත් අයට ඔයාලා තේරුම් අරගෙන ඒකට ඒවා අවදාවත් අමතක වෙන්නේ නැහැ. හරිද? හා. හරි. හොඳයි.
එහෙමනම් අපි ඉදිරිපත් වෙන දරුවෝ කවුද කියලා කියන්න. අපි එහෙමනම් අදට මෙතනින් අවසන් කරමු නේද? හරි සර්. Thank you, sir. Hi, Bhuvan, sir. Thank you, sir. Hi, Bhuvan, sir. Thank you, sir. Hi, Bhuvan, everything. Hi, Bhuvan, sir. Hi, Bhuvan.